අතීතයේ විසූ පැරැන්නන් නිර්මාණය කරපු ඇතැම් දේවල් පිළිබඳව විද්‍යාඥයින් අදටත් මවිතයට පත්වෙනවා. මොකද අපි සිතනවාටත් වඩා ඉහළ හැකියාවක් සහ තාක්ෂණයක් ඔවුන් සතුව තිබී තිබෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ විද්‍යාඥයින් පවා මවිතයට පත් කරපු පෞරාණික නිපැයුම් කිහිපයක් පිළිබඳවයි. අංක 1. සැන් හැන් සෙමිස්කෝප්. චීන ජාතික සැන් හැන් නව නිපැයුම්කරුවා විසින් නිර්මාණය කරපු භූකම්පන මානයක් තමයි මේ ඔබ දකින්නේ. භූකම්පනයක් සිදුවෙන විට මකර කටකින් බෝලයක් පහත සිටින ගෙම්බෙකුගේ කට තුළට වැටෙනවා. එම උපකරණය තුළ ලීවර මගින් මකර හිස්සා සම්බන්ධිත දෝලනය වෙන ඔරලොසු බට්ටෙකු දැක ගන්නට පුළුවන්. අංක 2. ෆ්ලෙක්සිබල් ග්ලාස්. විශ්වාස කරන්න, මේ ඔබ දකින්නේ බිඳහෙලිය නොහැකි නම්‍යශීලී වීදුරු බඳුනං. මෙම අපූරු වීදුරු බඳුන නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියා පිළිබඳව වැඩි විස්තරයක් නැහැ. ඔහු එය ටයිබේරියස් සීසර් රෝමානු අධිරාජ්‍යයාට තිළිණයක් වශයෙන් ප්‍රදානය කර තිබෙනවා. එම ත්‍යාගය පිළිගත් අධිරාජ්‍යයා වහාම අදාළ ශිල්පියාගේ ගෙල සිඳ දැමීමට කටයුතු කර තිබුණා. මොකද මෙම අමුද්‍රව්‍ය රන්රිදී වලට වඩා වටිනාකමින් වැඩිවේවි කියා ඔහු බියට පත් වුණා. අංක 3. සැබූ ඩිස්ක්. මෙම ශෛලමය තැටිය හමු වී තිබුණේ ඊජිප්තුවේ සකාරා ගම්මානයේ සොහොන්ගයක් තුළින්. ඒ හා සම්බන්ධ කිසිම යාන්ත්‍රික කොටසක් හමු වී තිබුණේ නැහැ. එම නිසා මෙම තැටියේ අරමුණ කුමක්ද කියන්න කිසිවෙක් දන්නේ නැහැ. අංක 4. බැග්ඩාඩ් බැටරි. මෙම බැටරිය මැටි බඳුනකින් තඹ සිලින්ඩරයකින් සහ තනි යකඩ කූරකින් සමන්විතයි. මේ විදියට නිර්මාණය කරගත් අනුරුවක් ඉලෙක්ට්‍රෝ ලයිටයන්ගෙන් පුරවාගත් විට වෝල්ට් 2ක විද්‍යුතයක් නිෂ්පාදනය කරගන්නට පුළුවන්. ඇතැම් විට පෞරාණික බැබිලෝනියානුවන් විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳව හොඳ අවබෝධයකින් පසු වෙන්නට ඇති. ඔවුන් මෙම උපකරණය භාවිතා කරමින් රිදී මත රන්නාලේපිත කරා වෙන්නත් පුළුවන්. අංක 5. නිම්රුඩ් ලෙන්ස්. පළිඟු පාෂාණ වලින් නිපද වූ මෙම ඔප්ටිකල් ලෙන්ස් එක සොයාගෙන තිබුණේ ඉරාකයේ අසිරියන් මාලිගාව තුළින් ඒ 1850 වර්ෂයේදී. ඒ සතුව තුන්ගුණයක විශාලනය කිරීමේ හැකියාවක් තිබී තිබෙනවා. ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ මෙය පුරාණ දුරේක්ෂයක කොටසක් වෙන්නට ඇති බවයි. අංක 6. කොලොම්බියන් ගෝල්ඩන් එයාප්ලේන්. විද්‍යාඥයින් පවසන්නේ මෙය අලංකාරවත්ව නිර්මාණය කරපු කුරුල්ලන්ගේ අනුරුවක් නොවන බවයි. එය අතීතයේ පැවති පිහාඹන යන්ත්‍රවල අනුරූ වෙන්නට ඇති බව බොහෝ දෙනෙක් පවසා සිටිනවා. මෙම අනුරූවල හැඩයෙන්නුත් ගුවන් යානාවකට ඇත්තටම පියාසර කළ හැකි බව හෙළි වී තිබෙනවා. අංක 7. අයන් පිලර් ඔෆ් දෙල්ලි. මෙය ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක්. අවුරුදු 1600ක් පුරාවට මල්කඩවලින් මෙම යකඩ ස්තම්භය ආරක්ෂා වී පැවතීම නම් ඉතාමත්ම පුදුමයට කරුණකි. ඇතැම් මතධාරීන් පවසන්නේ මෙය උල්කා පාෂාණවලින් ඉදිකරන්නට ඇති බවයි. නමුත් එම මතය වැරදි කරමින් එය පෞරාණික ඉන්දියානු කම්මල්කරුවන් යකඩවලින් සිදු කරනු ලැබූ අග්‍රගන්නේ නිර්මාණයක් බව මේ වන විට සනාථ වී තිබෙනවා. ඔවුන් මෙම ස්තම්භය පුරාවට ඔක්සයිඩ් ලේයරයක්ද නිර්මාණය කර තිබෙනවා. එය දිල්ලිවල පවතින කාලගුණික තත්ත්වයෙන් මෙම ස්තම්භයට ආරක්ෂාව සලසනවා. ඔබ සිතන විදියට මේ අතරින් විශිෂ්ටතම පෞරාණික නිර්මාණය කුමක්ද? ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනාදේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.